අපි සම්පූර්ණයෙන්ම මේ වර්තාව සත්‍යයෙන් තොර ඒ වගේම මේ රටේ ලබාගත් පොදු ජනතාව ලබාගත් ජයග්‍රහණය සහ ජාතීන් අතර ඇතිවීගෙන යන සමගිය සහ රටේ සංවර්ධනයට ඍජුවම බලපාන ආකාරයට ඍජුවම ඒවා නැවත ආපසු හැරවීමේ ක්‍රියාවලියක් හැටියටයි අපි මේක දකින්නේ. පැහැදිලිවම මේ ක්‍රියාවලිය තුලින් මෙතෙක් රටක් හැටියට ලබාපු ජයග්‍රහණය. රටක් හැටියට ගමන් මේ රටේ ඉන්න 1,95 ලක්ෂයක් මනම කෝටි දෙක ජනතාව. ස්වාරි රටක ප්‍රතිපත්ති රාමුව තුල ගණ යන වැඩපිළිවෙළවල් සහ ආසියාවේ ප්‍රබල ස්ථානයකට ගෙන යෑමේ වැඩපිළිවෙළ ආපහු හැරවීමේ ඉතාමතාම යම් උනන්දුවක් දක්වන කණ්ඩායමක් විසින් ඉතා සහසිගත ලෙස සහ සාවාද්‍ය ලෙස ගෙන යන වැඩපිළිවෙළක් හැටියට අපි හඳුන්වනවා. මේ වාර්තාවේ 8 වෙනි පිටුවේ මේක 193ක් තියෙනවා. 8 වෙනි පිටුවේ කියනවා LTT සංවිධානය නිදහස් අරගලයක් ආරම්භ කරා. ඒ ආරම්භ කරලා ඒක ලෝකේ වඩාත්ම විනයගරුක සහ ජාතිහිතේශී සංවිධානයක් හැටියට නම් කරනවා. දැන් එතන තව ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක ඉංග්‍රීසියෙන් පස්සේ කියන්නම්. දැන් ඒ කියන කණ්ඩායමම තමයි නම් වශයෙන් කියන්නම් ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, යුරෝපීය සංගමය, මේ අය ක්‍රියාකාරී සමාජිකයන්, බලගත් සමාජිකයන්. මේ අයම තමයි LTT සංවිධානය ලෝකයේ දරුණුදම මෙලේච්ඡම ත්‍රස්තවාදී සංවිධානය කියලා නම් කරලා තියෙන්නේ. ඒ අයම තමයි ඒක කරලා තියෙන්නේ. ඒතකොට ඒ අයම සමාජිකත්වයේ ධර්ම සංවිධානයේ මේ පැනල් එකේ ප්‍රධානියා කියනවා කොහොම විතාමත්ම විනයගරුක සහ ජාතිහිතේශී සංවිධානයක් කියලා. මේ වෙනකොට යම් යම් මට්ටමේ සාකච්ඡා පැවැත්විලා තිබෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා පාට පක්ෂ ජාති ආගම් කුල පැත්තට කියලා රටක් හැටියට ලාංකිකයන් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට පවතින රජයත් සහ මේට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සමග දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව සහ සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න. මොකද ඔවුන් එදත් නියෝජනය කරේ කොටි ත්‍රස්තවාදී සංවිධානය. බොහොම පැහැදිලිව මම කියන එක. අපි උත්සාහ කරනවා ඒ අයට ඒ ග්‍රහණයෙන් මිදිලා රටේ ඉදිරි ගමනත් එක්ක රටේ ජාතීන් අතර ගොඩනගෙන මේ සමගියත් එක්ක එක්කාසු වෙලා අත්දැක බඳ ගන්න කියලා. ඒක අපි දිගින් දිගටම කරා. ඒ අතරතුරේ මේ වார்த்தාව ගැන මම දැක්කා කරලා තියෙන ප්‍රකාශයන් සම්බන්ධව ගැන කනගාටු වෙනවා. ඔවුන්ගෙන් එක දෙයක් මම මේ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරනවා. එක මහජන නියෝජිතයෙක් BBC ආයතනයට කියපු කතාවේද කිව්වා දෙමළ ජනතාව නියෝජනය කරන්නේ අපි කියලා. ඒ සම්පූර්ණ අසත්‍යයි. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයන් කියන බැනර් එක එහෙම නැත්නම් තේමාව අසත්‍යයක් බව පෞගිය කාලය තුලම අපි ඔප්පු කරලා පෙන්වුවා විතරක් නෙමෙයි මේ රටේ ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදී විව්‍ය තුල ක්‍රියාදාමයන් තුලින් පෙන්눔 කරා ඔවුන් ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයන් නොවන බව.